2024 පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 44 වන තරගයේ හෙවත් සුපිරි 8 දෙනාගේ වටයේ 4 වන තරගයේ අද පැවැත්ුණේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර. පළමු කාණ්ඩයේ තරගයක් ලෙසින් පැවති තරගයේ මුලින් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවි ලකුණු 140ක් රැස් කර ගැනීමට සමත් වුණා. බංග්ලාදේශ පිළවෙරුවෙන් නජිමුල් හුසේන් සෙන්ටෝ පන්දු 36කින් ලකුණු 41ක් රැස් කළ අතර තව්හිට් හිරිදෝයි පන්දු 28කදී 6 පාර දෙකක් 4 පාර දෙකක් සමගින් ලකුණු 40ක් රැස් කර ගැනීමට සමත් වුණා. විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට පැට් කමින්ස් සමත් වුණා. ඒ මෙවර තරගාවලියේදී ක්‍රීඩකයෙකු දවාගත් පළමු කඩුලු ත්‍රිත්වය වනවා. ඉනිමේ 18 වන පන්දු වාරයේ අවසන් පන්දු දෙකේ සහ 20 වන පන්දු වාරයේ පළමු පන්දුවේදී පැට් කමින්ස් සිය කඩුලු ත්‍රිත්වය සම්පූර්ණ කළා. තවද ඇඩම් සම්පා කඩුලු දෙකක් සහ මිචෙල් ස්ටාක් මැක්ස්වෙල් ස්ටොනික් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා. ඒ අනුව ලකුණු 141ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරු ඩේවිඩ් වෝන පන්දු 35කින් 6 පාර 3ක් 4 පාර 5ක් සමගින් නොදැවි ලකුණු 53ක් රැස් කළා. ට්‍රැවල්ස් හෙඩ් ලකුණු 31යි. තවද නොදැවි පන්දුවට පහර දෙමින් සිටි මැක්ස්වෙල් නොදැවි ලකුණු 14ක් රැස් කර අවද නොදවි පන්දුවට පහර දෙමින් සිටි ගේන් මැක්ස්වෙල් ලකුණු 14ක් රැස් කළා. ඕස්ට්‍රේලියානු ඉනිමේ පන්දු වාර 11යි පන්දු දෙකකදී තරගයට ඇති වූ අයාපත් කාලගුණය නිසා තරගය නතර කිරීමට විනිසුරුවන් තීරණය කළ අතර ඒ අනුව තරගය නතර කරන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 100ක් ලබාගෙන සිටියා. දිගින් දිගටම ඇති වූ අර්සාව හේතුවෙන් ඩක්වත් ලුයිස් න්‍යායට අනුව ලකුණු 28ක ජයක් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හිමි වුණා. පන්දු වැවීමේදී රෂීඩ් හසාන් කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වූ අතර තරගයේ වීරයා සම්මානයේ පැට් කමින්ස්ට හිමි වුණා. ඒ අනුව පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉන්දීය කණ්ඩායම දෙවන තැනට පත් කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම මේ ලැබූ ජය සමග පළමු තැනට පත් වුණා.